නමස්කාරවිවා බුදුරුවැනැට සැමැදා බුදුහිමිසාරනයමින් නමස්කාරවීවා දම්රුවනැට, සැමදා සදහම් සරනයමි නම්මස්කාරවිවා සංගරුවනට සැමදාමහා සංග සරනයමි නමස්කාරවිීවා තුනුරුවනට සැමැදති සාරනසාරනයමින් සාදුු සාදුුසාලු පළමුගින් මාගේ පරම පූජනය ගුරුදීවොත්තම කල්ලයාන මිත්‍ර පින්වල්ලකු ස්වාමීින් වහන්සේට නමස්කාරවිවාසාදුසාදුසා. ව්‍යහරස්ථානයේ අතිගෞරවනය නායක ස්වාමීන් වහන්සේ වන ශාස්ත්‍රපති අවසරයි ගල්වෙහෙර විමලසිරී නායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංගරත්නෙන් අවසරයි තින් ස්‍රධාවන්ත පංහතුනී බොහෝ දෙනාට යහපත පිණෙස පංග්‍රෙස් කරගන්්ඩ අවස්ථාවක් කළ මුොුණක්. ඉතින් ඒක මොකක්ද කියල ඔබට මේ ධර්ම දේශනාවත් එක්ක තේරේවී ඉතින් පින්වතුරින් අපි මොලින් පොඩ්ඩක් සසර ගැන කතා කළොත් එතනම් අපිට සංසාරයේ යන නිසා සංසාරයෙන් නිදහස් වී යුතු නිසා තමයි අපිට මේ පින්දහන් කරගෙනකට විසදුමක් හොයා ගණ්ඩ වෙන්නේ සංසාරයක අපි යන්න ඇත්තං සසර දුක්විඳින්න වෙන්න ඇත්තං කර්මානුරූපව පින් පව් අපි කරා හබාගෙන එන්නේ නැත්තං අපිට අමුතුවම් පින්කරන්න ඕන මේවාගේ විහිසෙන් ඕන කියලෙක නෑ අජන පින්කමක් කියල කියන්නේ. ඉතාාවමත් ආනුභහව සම්පන්න පිනා හරියට කරගත්තෝ. හරියට කරගත්තොත් ආනුභහව සම්පන්න පිනා යගේ සස්සරේ එයාට රැස්වෙන පින් අතර ප්‍රබලම පිනක් බවට පත්වේ. පිගතුර මේ මොකදද මේ සස්සර කියන්නේ ඉපෙදෙමින් මැරමින් කෙලවරක් නැතුූ යනවාඒ යන්නේ අවිද්‍යාවෙන් වෙහිලා සන්නාවයි බැඳලා අවිද්‍යාවෙන් වැහුණ කියනේ ඇත්ත දන්නේ ඇත්ත යථාර්ථය දන්න ැතිනේසා බැඳෙනවා මේ ලෝකට එතුර බැඳනනිසා ඒකින් කර්ම සකස් වෙනවා සසර හැදෙන එතකොට එකට කියනවා අවිද්‍යාවෙන් වැහිල තන්නහවින් බැදිල මේ සංසාරි කෙළවරක් නැතුූ දුවන වකිල අනොමතක්ගෝ යම් භික්කවී සංසාරු පුබ්බා කෝටි නප්ඥායති. මේ සංසාර ආරම්භක කෙලවරක් නෑ. අම්ම නොවන කෙනෙක් නෑ. තාවත්තා නොවුන කෙනෙක් නෑ. මෙතැ ඉන්නවනන් දූල පුතාල ඔයාලට ඔයා අම්මම ඔය තාත්තම සියදහස්වාරයක් තමන්ගේ අම්මතාත්තා වෙලා ලැබිලතියෙන. ඔය දරුවෝම තමන්ගෙම දරුවෝ වෙලා සියදහස්වාරයක් ලැබිලතියෙනවා. දුවෙක් නොවිච්ච පුතෙක් නොවිච්ච කෙනෙක් නෑ. බිරිඳක් නොවිච්ච ස්වාමියෙක් නොවිච්ච කෙනෙක් නෑ. එච්චර්ම සංසාර දීර්ගයි. පෙරුම්පුරණ සංසාරයේ, අපේ මහබෝධි සත්ත්වයන්ට චංචිමානිි කවත් එක්ත් පවුල් කණන්න සිද්ධ වෙලා තියව සංසාරය දේවදත්ත තාත්තා වෙලා ඉඳල්ලා තියෙනෝ දේවදත්ත පුතා වෙලා ඉපදිල තියෙනෝ දේවදත්ත සහෝදරය වෙලා ඉපදිල තියනවා මාම වෙලා ඉපදිල තියෙනවා ගෝලය වෙලා ඉපදිල තියනෝ, ගුරුවරය වෙලා ඉපදිල තියමු එහිම සංසාරක යන්නේ අපි දැන් අද කාලෙ අපිට කෙනෙක් පෙන්න්නන්න බැරුව තමන් ප්‍රතික්ෂේප කළොත් ඒ ගෙනාම සංසාරයේ අපේ දරුව වෙලා ඉපදිල්ල තියෙනවා. සමහරට දරුවවෙලා ඉපදේනවා. එහිම සංසාරය කියන්නේ. එතුකට මේ සංසාරයේ ගමංගරද්දී දුර්ලබවෝ ලැබිෙන උපතක් තමයි මනුස්සුපපත්වය කියන. ලේසිය මනුසෙක් වෙන්නේ. ඇයි ලේසිය මනුසෙක්වෙන් නැත්තේ මෙන්න මේක නිසා ඔයාල හිතන්න ඔයාල ගෙදර මාල්ුටැන් ඇත්තිෙනවාකල් ඔය මාළුටැන්කන්න මාලුවා පින් කරනවා කුසල් කරනවා කළෙකත් තියනවාද පින් කිරීමක් නෑ කුසල් කික් නෑ නත්ති පුං්්‍ය කිරියා නත්ති කුසල කිරිය. ඉදිරී මාුවට වනට ආසාාව තුරෂනාව කලකත් තියෙනවාවද නැද තියෙනවා ඒ මාලුුව වතුරට ආසයි දිය සෙවල්වලට ආසයි.ඌූ කැම තියවට. ඊටබස්ේ මහළුුවගේ චේතනා ගොඩනැගෙන්නේ අර වතුර ටැන්කෙ ඇතුළි. කවදාවත් මාලුවට හිතෙනවද ම මනුස්සුලෝක ගිල්ල රජවෙන්න්න ඕන මම දෙවි කෙනෙක් වෙන්න ඕන කියලා මාලුවට සිතිවිල්ලක්වත් එෙනවද නෑ මාලුුවගේ හිතේ වැඩ කරන්නම වතුර දේනේව විතර පැතුවත් පතන්නේ අ මාලුවෝ අතරමඉන්න මාලුවන්ගේ ගෑනු සත්තු තම හිතෙන් ග්‍රරාගෙන් පතන්නේ. එදරරයාට උසස් චේතනාව කටගන්න. සංසාරයකරපු බලවත් පිනක් ඉදිරිපත් වෙලා ආය මනුස්සලෝකකටත් අවුත් මිසක්ක ඒ මාලුවා කියන උපත්ය තුළේ ආය මනුස්සෙක් වෙන්න. බුදුරජාන් වහන්සේ දේශනා කළලා ඔය තිරිසන් ලෝකී ඉපෙදිලා ඒ අය අතරින් ආයේ මනුසොලෝකෙට එන්නේ නීසිලට ගත්ත පස්පිඩක් වගේ කිව්වා සංසාරයවත් පෙනක් ඉස් මතුවෙලා මහපොලෝ වගේ ප්‍රමාණයක් මැරෙන සත්තු ආය සත්තු අතරමයි උපදන්නේ. දැම් බලඩකො මේ වැහිකාලෙට මතුවෙන මෙරුවෝ මරණය උරුම කරග නිවෙීත පොළොෙන්හුට එන්නේ එතුට ඔය ම මෙරුවන්ගේ දෙව් ලොව ගැන ජේතනාවක් වත්තියනවාද. නිවන ගැන ජේතනාවක් වත්තියෙනවාද. සුගතිය ගැන ජේතනාවක් වත්තියෙනවාද. නෑ. මෙරුුවගේ ලෝකයේ තියෙන්නේ පාසන් තුම්බස පියාම්බීම ඊළඟට මේ මෙරුවන් අතරීන්න ගෑනු සත්තු ගැන ඇල්ම ඉහලට ජේතනාවක් හැදෙන්නෑ. එනි අවුම් මැරිලා ආයෙත් ඒ ලෝකවලම උපදින්න. ඔන්නේ හිතන්නක ගෞ මඩුවක හරක්කේ එන්නවා. එල්ල හරක්හරිමි හරක්කරේ. එතවුට ඒ හරක්ටගේ ලෝකයේ චේතනාව වැඩකරනවද මං කවදවත් හරකේ හිතනවද මනුසුලෝක ලස්සන ගෑන් ලමෙක් මට බඳින්න ලැබේවා. මමන් මනුසු ලෝක ඉපදෙනවනන් හොදයි. මම දිවිය ලෝකෙක ඉපදෙනවනන් හොඳයි කියලා ගවයකොට කවදාවත්ය දෙෙනවාද. ඌගේ ආශාව ජේතනාව ප්‍රාර්ථනාව දයෙන්න්නේ? තන කොල්ල ගැන ගාල ගැන තවත් මේ එල දෙන්නු ගැන මීහරක් ගැන කැල් මඩේ ලගින එක ගැන චේතනා උසස් කරන්න බැහැයාට. එතකට ආයෙදත් මැරිලා ඒකෙමයි උපදනි. සමහරුවය ගව ගාල්වල ඉස්සර අබ පුච්චලා මිරස්් පුච්චලා ඊලන් ඔොය වගේ වතාවත් කරනවා ගව මඩුවලට හේතුව? ගෞව මඩුවලම ගවය වෝ ඉප දෙෙනවා භූතආත්ම පවා. ඒකන ගවයා මැරිල්ල ගිහිල්ල භූතාත්මයක් උපදිනයි භූතාත්මයෙත් ගවේ අර ගාලෙම ඉන්නවා. බඩගින්න පිපාසේ භූතාත්මයට දැනවා මේ අනිත්හරක්ට ගෙනලතිනවල් ලෙවකෑවට කැවන්නේ. අවුරුදු දහස් ගනම් බඩගින්නේ පිපාසේ ගාලවට ඇවි දැවිදින්නවා.ඒ බෝතාත්ම ත්‍රේතාත්ම ගවයන් අතර මැරිල්ලා. මැරණය ප්‍රේතයන් අතර භූත ලෝකයේ උපදින්නේ මිනිස්සුම විදරන්නවෙේ. සමයිට බල්ලෝ මැරිල්ල ගිල්ල උපදීනවා. අන්න ඒවාගේ නරක තිරිසම් ප්‍රේතාසුර මේ සතරාපායි ඉපදුනාන්ට පස්සේ ආයු උඩට එන්න බෑ. පල්ලහටම තමයි යන්නේ. දැන්වුන් අපි කියනුකෝ කවුරුහරි මනුස්සයෙකුට මේ අවස්ථාවෝ මගැහැරිලා ආය සතරාපායි වැටිලා හරකික් කුුණොත් සතෙක් සරපේ ගැඩවිල්ලෙක් පණුවෙක් කුුණොත්තේම ආය මනුස්සයෙක් ගැන චේතනා පහළ වෙන්නයාට. යගි චේතනාව තියෙන්න්නේ පොලොෝේ පස් එක්ක කන ඒවත් එක්ක තින් මනුස්සු ලෝක ඉපදිලා මෙච්චර පින්ඳහන් කරගන්නවා කියල කියන ලෝකේ. හොඳට භාසාව දේරෙන මෙලෝ පරලෝ කියල දෙන දෙව්ලෝ ගැන කියල දෙන නිවන ගැන කියල දෙන ලෝකෙත් මැරුුණට පසේ අතරා අපයි යනේගේ ඒවා ගැෙන කහාන් කවි්‍යයක් නැති ලෝකෙක මැරුුණට පස්සේ ආය උඩට එන්නේ කොහොමද. බුදුරජාණන් වහන්සේ වදාල සතර අපායේ වැටු නෝද. ඒ අය මහපොලොෝවාගේ ප්‍රමාණයක් නම් ඕකෙන් නියසිලට ගත්ත පස්පිඩ වගේ චූටි ප්‍රමාණයකට සංසාරය කරපුබිනක් කිසුමතු වෙලා උඩටෙන්නේ. මේ ඉතිහාස ඉතිහාසටම තිරිසන් ලෝක ඉපදිලා පින් කරපු එක්කෙනැයි දෙන්න ඉන්නේ. බුදුකිෙනෙක්ගේ දහමක් ගැන පහන්සිතකින් අහග නිදලති නො ගෙම්බි. ඒගෙම්බ ඉපදිලතිනො දෙවුලොව මණ්ඩුක විමානේ. මහබෝධි සත්ත්වයන්ට සෙනහසින් උපස්ථාන කරල ති නොන්තක කන්තකස්වය මැල්ලගිලා දෙවියන් අතරිපදිලතියෙනවා. බුදුරජාණන් වහන්සට පහන්සිසින් උපස්ථාන කළ පාරිල්ලීක වනෙහිටපු ඇතා. ඒ පහන්සිේත මොල් කරගන්න දෙවියන් අතර පෙදිල්ල තියෙනවා ඊළකට බුදුරජාණන් වහන්සේට පහන්සිතේ මීවාදයක් පූජා කල තින වන්දුුරේ එය දෙවුලෝ උපදිල තින ඔයවාගේ ඉතාමත් අතලොස්සයි කෝටිකෝටි ප්‍රකෝටි ප්‍රකෝටි තිරිසන් ලෝකෙන් දිවියන් අතර පදිච්චයින පැහැදිලේද ඉතකට මේ මනුස්සොලෝකෙ ඉපදිල තියෙන්නේ නිරේෙන් නියසිරට ගත්ත පස්පිඩවාගේ චූටි ප්‍රමාණයක් ඇවිල්ලා. නිරයින් මනුසොලෝකිටාවට පස්සේ කරදර කෙල්ලවරක් නෑ. ඇඒ කරමවල ඉතුරුුවේවා මෙහි ගෙවනෝ. තිරිසන් ලෝකෙන් නියසිට ගත්ත පස්පිඩ වගේ චටි පිරිස මනසලෝකිට ඇවිල්ලතිය. ඒ අයත් අරක ඉතුරුටික මේහක ගෙවනවා. ඒතු ෝකෙන් නියසිට ගත්ත පස්පිට වගේ චටි පිරිසක් ිනිස්සු අතරට ඇවිල්ලී නවා. ඉතුරුටික ගෙවනවා. හරිද වසුර ලෝකෙන් නියසිල්ට ගත්ත පස්පිට වගේ චූටි පිරිසක් මනුත්්‍රය අතරට ඇවිල්ලතින්. ඉතුරු කරමටික මේක ගෙවනවා. හරිද ඒනම් මිනිස්සුන්ට කරදර අඩුවිද වෙදීද. දිවවිය ලෝකෙන් නියසිරට ගත්ත පස්පිඩ වගේ ප්‍රමාණයක් මනුසොල්ලෝකිට ඇවිල්ලා තියෙන්නේෙ. මහපොලෝවාගේ ප්‍රමාණයක් දෙව්වරුත් පින් ඉවර වෙලා සතර අපාවිපතිනවා. එහනම් දෙවියන් අතරින් ආපුෝ අය ඉන්නේ නියසිරට ගත්ත පස්පිඩ වගේ චෝටි ප්‍රමාණයක්. තුළු දෙවියන් අතර පින්කරපු අයියටනි ප්‍රදිල තියෙනෙ ඉතුරු පිම්බලය මෙහි යම් සැපක්විඳෙනවා. එහිෙනම් මනුසුලෝකී, සැපසම්පත් ඇත්තටම බුක්තිවිඳල සැනසිල්ලෙන් ඉන්න පිරිස ගොඩාදද පොඩී පිරිසදද පොඩී පිරිසක්. බ්‍රහ්ම ලෝක ඉදලා මනුස්ොලෝකෙට ආපු අය ඇත්තේ මුළු ලෝකෙම ඇත්ති සීියත්කොත් ඉන්නවද දන්නේ. බ්‍රහ්ම ලෝකන් ඉඳලා මනුස්ොලෝකෙට ආපු අයි සිය දෙනෙක් ඉන්නවත් දන්න මනුසොෝකින්. බ්‍රහම ෝක ඉඳල මනුසොලෝකකිටාවට පස්සේ එයා කාමයෙන් පීඩාවිඳි න්නෑ. රාගසිතිවලින් වලින් පීඩාවිඳින්නෑ. දේශ සිතිවිල්වලින් පීඩාවිදිින්ඉන්න. සංසිඳිච්ච කෙනෙ. ති ඒවා ගෑය අත ලෝස්සයි මුළු ලෝගෙමි ඉන්නේ රාගයෙන් පීඩාවිඳින් නැති. අනිත් අයි රාගෙන් පීඩාාවදිනවා දවේශයෙන් පීඩාාවදිනවා මෝයෙන් පීඩාවිදිනවා හිතේ හැම්වෙලාම ගින්නක තමයි මිනිස්සු ඉන්න. දැන් හැම්ම ලෝකයකෙන්ම චුට්ට 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 ඇවිල්ල හැදිච්ච ෝක තමයි මොකක්ද මනසුෝක. ඊට පස්සේ මේ මනසු ලෝකටාවට පස්සේ එකක ලෝකවල ගති පෙන්නු කරනොමිනිස්සු. අපාෙන් ආපු අය මෙහෙ ඒ ගතිය පෙන්න්න නවා එකැනයාලගේ ජීවිතය ගොඩා දුකරයි ඒ මිනිස්සු ගොඩාදුරට පාපයට බර වැදී. ඇයිමනිස් සංසාරය අපයි වැටිලතින්නෙත් පවුකල්ලන. දුර මෙහෙ අවට පස්සේ දුස්කර ජීවිතයක් ගත කරන්නේ ජීවිතය දුස්කරණ නිසා දුස්කරතා පුරුවගණ්ඩ පස් පෞද්ද සකුසල් කරන. සංසාරයේ පුරුද්ධකට කරද්දරපිට කෙනෙක් සු මේ යහපත් මාර්කය යන්න පුළුවන් ඒ සුළු පිරිසම්. තිරිසන් ලෝක ඉඳලාපු අය මේ ලෝකෙ ඒ ගති පෙන්නුම් කරනු. පෙරේද ලෝක ඉඳලාපොත් ලාවට ගතිය පෙන්නුම් කරනු. දිවී ලෝක ඉඳලාපත් ගතිය පෙන්නුම් කරනවා. බ්‍රහ්ම ලෝක ඉදලාපු අයයක් ගතිය පෙන්නුම් කරනවා. නානත්තකායා නානත්ත සං්ඥා. මිනිස් වෙකීකශරීරවලින් එකීක විදියට හිතනවා. ගෙදර පස් දෙනා ලෝක පහකින් ආපු අය. දැම්මි පස්ස දෙන එක අදහස කර ගන්න පුළුවන්ද? බෑ. ඕකයි ගෙවල්වල තියෙන අදහස් වල විවිධත් වෙහෙදන්නේෙ එහෙවන්. තින් ලූතුරා බුදුරජාණන් වහන්සේ වදාලා, කැස් බෑවා විය සිදුරෙන් අහස බල නොවගේ දුර්ලභ මනුසුපත්වයක් ලැබෙන්. ඒ මනුසූප්පත්තිය ලැබිච්ච වෙලාවේ. මිනිස්සු කනවා බොන ආඳිනවා. හැඟීන්දැනින් අනුව කටයුතු කරනවා අවසානෙන් මැරිලේරම්. ඒ මිනිස්සුන්ට බුද්ධ සාසනයක් කම්බියෙන්නේ කලාහතුරකි. මනුස්ස ජීවිතයට බුද් වාාසනය කම්බිණ කලාතුරකින් බුදුරුව හැමදාවම් පහල වෙන්න. කොළෝතුරකින් දෙන් අපි බුදුරජාණන් වහන්සේ අපි බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුරජාන් වන්සගේ පාමුල්ල සුමේ දංකරතාපස්තුමා වෙලා විවරණ ගත්තේ මඩගොඩේ ඇතිරරිලා අහලති නනේ එකල අපි හිටියද නැද්ද සංසාරය හැටිය හිටිය ඇතිනෙව හිදිය. තුොට එදා විවරණ ගත්තා අයත් දැන් සම්බුදුවෙලත් පිරිනුවම් පාල. එතන මෙහා අසංකයේ හතරකුත් කල්ප ලක්ෂේකට කල් හිදී පංකර බුදුරජන් වසි පහල වනේ එතන මෙහා බුද්ධ ශාසනවල කෝටි ගෝඩි ගණන් රහත් වඕනා අපිේ කිසිම්ම තැනකට අපි ඔහු උන්නෑ. අටුව අවල කතා වෙනවා මේ ලෝකයේ පන්ලක්ස දොළොස්දාහක් විතර බුදුරුපාල වනා කය. ඉතුූට ඔයි පන්ලක්ස දොළොස්දාහකට කලින් පහල වෙච්ච බුදුරජාණන් වහන්සේ පහළ වෙන කොටත් අපි සංසාරය හිටිය. අපි සංසාරය හිටිය. ඒ කිසිම ශාසනයක නිවන් දකින්න බැරිවුණ නිවන් දකින්න බැරිවුණේ රාගීන් හිටිය රාගීන් නිදහස්සුන්නෑ. දීසිං හිටිය දීසින් නිදහස්සුන්නෑ. මෝයෙන් හිටිය මෝවෙන් නිදහස්සුන්න දැනුත් රාගදේශ මෝවත් එක්කම ඉන්න. එක්කම වැඩි නැවද නැවත කර කරඉන්න. ගෙවල් හදනවා කියන එක සංසාරෙ කෝටි කෝඩිවානයක් කල්ලසේ. ඒකම අලුතෙන් කරනු කසාද බඳිනවා කියනෙ එක සංසාර කෝඩි කෝඩිවාර්යක් කල්ලා තියෙනවා ඒකම නැවත කරනු ඇවිදිනවා කියල එක සංසාරය කෝඩි කෝඩිවාරයක් කල්ලා තියෙනු ඒකම කරනු අපි කරන හැම්ම දෙම්ම සංසාරි කලින් කරපුයවටරන්න සංසාරය කලින් නොකර බුදේවල් තමයි මේ බුද්ධ ශසන එක බලවත් කුසල් රැස් කරගන්න එක. බලවත් කුසල් රැස් කරගන්න එක. පන්ලක්ස දොළොස්දහක් බුදුරු ලෝක පහල වනාන ඒ හැම්ම එකක්කටම අපිට මොකවක් කරගන්න බැර වැැරුව අපි නිරේ වැටිවැටී තිරිසන් ලෝක වැටිවැටී පෙරේසු ලෝක වැටිවැටී ආපු දුක්කන්දරව අර හාමුදුරනමක් පෙරජීවිතේ හාමුදුරන්ට පෙනළමි ලඟදම් මට ඒ විස්තරී කිීවේ. ඒ හාමුදුරන් භාවනාවෙන් ඉදම් පෙරජීවිතය පෙනෙලා. මේ මනුසුලෝකට එන්න කාලෙන් හදලතින නිරේ. අවුරුදු කොච්චරද කියලා කියන්න බෑකෙව්වා. නිසේ ඉඳල්ලදයන. එ නිරේ එයාට ලැබිච්ච දුකර තමයි කියනවා එය එ නිරුවත් නිරි සතාගේ විශාලයට පුරුසලෙන්ගේ පීහිටල තිබිල. ගිනිගත්ත රත්වෙච්ච ලෝ මේ මේ යකඩයක් උඩහි පුරුසලින් ගෙතියලා ගිනිගත්තගුළු ගිඩියකින් තල නෝරු. එකට හේදෝ තම එයට ඊළඟි ජීවිති පස්සට පහුපේෙනවා කලින් ජීවිතය වැරදි කාමසවනය කර. එතකොට සංසාරයේ එක එක්හෙනගේ ජීවිතවල බුදුරජන්හන්ස වදල තනි තනි ජීවිතවල තමන් වැරදිකාමසෙවනය කරද්දිින් ඒක අහු වෙලා බිල්ල කැපිල ගලාගිය ලේ වැඩිය කිව්වා මහමෝදෙේ වතුරට වැඩිය නරක වැඩ කල්ලා අහු වෙලා අහුේ නැතුව කොච්චර දෙවල් කරන්න ඇති එක එක්කෙනගේ ජීවිත එතුට ඒක මනු නිරේ ජිහිල්ල ඒ හැම්ම ජීවිතයකම විපාගමදීද්දී ඔයවාගේ ද කොච්චර ලැබි ලැසද තුළ මේ ජීවිතයත් අංයං අවස්ථාවල ජීවිතය නොමගගිය අවස්ථා තමන්ගේ සිතකාය නොමගගිය අවස්ථාාව මිනිසුන් ගැතියෙනවා. ඒවා කරමයත්ත එක එකතු වෙලාතියෙනවා. මේ ජීවිතයේ ජීවිතයට පිලිසරණක් කදාගත්තෙ නැත්තන්. යන පාර වෙනස් කරගත්තෙ නැත්තම් ඒ කුළු ගෙඩි අදටත් රත්වවී තියනවා. ඒ කටුවම්ඹල අදටත් රත්වවී තියෙනවා. ඒ ලෝදි හැලි අදටත් තැම්බි තැම්බි තියෙනු. මෙතැනින් යනකල් බලාගෙනෙන්නේ. සසර. ඉතින් ඒනිසා අර පිනක් කරනකට හොඳ සතුටින් ජීවිතයට පිනගෙනෙක් ගැස් කරගන්න යහපද රැස් කරගන්න පව්වලින් ඇතිෙන් පින් කරපල්ලා පවු්කරන්න එපා හිත හදාගනිල්ලා මේ සසරෙන් නිදශමන්ල කියලමී බණපදැහෙන අවසාන යුගය ඉදිරිට ඇහෙන ලන්දර්රයෙක් මට ලඟතිින් කියනවා ස්වාමීණි කොල්ලු ත්නැසිකට බොන්්ඩ ගංජ බොන්්ඩ සෙට්ටෙනවාලු තුොටු මේ කොල්ල කියලා හොඳ නෑබං වගෙන් පවසිෙද් දෙනවා ඕකඉතිං උපරිම ඉතිං ඕකින් වුණ අපයි යන එක නෙබන් බීලදපා අර අපි සාමනය අපි ස්කොල් යන කාලවලද අපි කිව්වෙේ වැඩිහුණු තම්ම බණ ඇඩිමුණනොත්තාත්තා බණී ෝ හගෙන ඉදන තියෙන්නේ කියල අපි කියල සමහර වැර අපි අම්මලතාත්තලා එපාගේ පුදේවල් කර නවස්තාතිය බිලති නෝගෙ දරක ඉන්න කාල එතකොට ඒවාගේ සැල්ලු තැනකටට ගත්තානි අපාය කියන එක අපාය කියන එක ඉච්චර සැහල්ලු තැනකර ගස්තා මිනිසුන්ඩ මේ අපාය කියන එක දැන නැති හැති. මම එක ආරන්නය කියන්නකුට ඒ කුටියට යනකුට ස්මින් අම්සැලකිවෝ ඒ කුටිය ලඟ නායක්ක ඉන්නවා. ඔය පාරෙ ආන්දුුරු පරිස්සමින් යන්න ඕුන කියව. ඊතු පරිසේ මමත් දව සදයක්ක් බලන ග හිටියේ නයකුටන ති මම තෝච්චකත් නැතුව යනවා පාර දෙපැත්ති වල් වැවිලයි කුටිය දවසක්මං ඇහටම දෙ එක්කා. මම ගල් දෙැහුණයි නයා දැකල ච්චර මශාලනාගේ ඒ වෙලාවම මම මේ ඒ අනිත්වා මින්න අන්සලට කියලා එතන් පාරට ලයිද්දාන්න කියලා කැපකරුලා මේ කොයාගෙන පාරදි පැත්ත සුද්ධ පෙරලා ඉදාන ද ටෝච්චකින් යන්නෙම තෝච්චක නැතුව එයන්නේ. මො නයයිකින්න කියල කලින් මට කිවන ම ගණන් ගත්ත නෑන හැබ යම් දවසක මම ඇස්වලින් දැක්කද දැක්ක දවසට බයෝනු. ඒවගේ මේ අපාය ගැන කියනව නේද මේ කනහරහා යන ඔහේ ඇතුට යන්නේ එනිසා ගානක් වන්නේ යම් දවසක නිරේ ගිනි දැල්පෙනු නොත් එදාට දාඩිය දාලා මළමුත්‍ර වෙනවා ඔය සමාර මිනිස්සු මැරෙද්දී අසූචි පහවෙලා මැරෙන්නේ හට මැරෙන වෙලාවි ගිනිදැල් පෙනලා මැරෙන වෙලාවි ගිනි දැල් පෙනිලා යන නිරයේ පෙනිලා කක්ක වෙලා මැරෙන්නේ දාඩිය දාලා මැරෙන්නේ දනවෝකයාගෙන මැරෙන්නේ එදදාට මහපෙරහැර ගිල්ලිවර අපාය ගැන දකිනයඉන්නවා නමුත් ඔය විහිළු තහලු කරනයට දකිට අවස්ථාවන්නේනෑ එකමක චාන්සක ඉතින රද්ධාවාවොත් බුදු කෙනෙක් බොරු කිය ෑ කියලා රහතන් වහන්සේලා බොරු කියන්න කියලා සද්ධාවොත් එහ බේරේ බිහිලු තහලු කරන පිරිසක් ඉන්නවා නමුත් බුදුකිෙනෙක් ගැන සද්ධහ උපදින දූලපුතාලා අම්ම ලදාතල වැදීතිය ඉන්නවා. පුරුදුකරන ලද සංසාරයේ ඒ සංස්කාරවලින් ඉක්මනට බයෝඋපදින අපාය ගැන පෞුකරන්න බයවපදිනවා එහෙම පින්වන්ද මිනිස්වන්නවා මට බුණ ගැල තියෙන්. පොංචි දේට බයයි පෞ් කරන්න. සස්සර පුරුද්ධ. ඒවා ගෑයට බුදුරුමුණ ගැවුණු ඒ හැකියාවට බුදුරුමුණ ගැවුණු ඉක්මනින් සසරෙන් එතෙර වෙනවා. එයටකින තිවුණු ඉන්දිරිී ඇති වෙනයි කියලා. එයාගේ ගුණද එයාගේ පුුණ්‍ය ශක්තිය ප්‍රබලයිද කියලා හොයාගන්න එක තමයි ඉක්මනින් අපාය බය හැදෙන. තවත් තේරන්න කිවොත් මුවවැද්දෙක් මේ වැදිකමේ ගිහිල්ල පිපාසයක් හැදන. ඉටවස් එයා වතුරෝ යාගෙන යනවා කිසි තැනක වතුරණෑ ඇලවල් ුඩිින් යන ඇලි වතුරනෑ ඇති වතුර යන ඇලි වතුර නිදිලා ඊට පස්සේ ආරාමිකට ගිය ආරාමි භාජනවල වතුරනෑ ඒ ආරාමී කැලි ආරාමින්න හාමුදුරන් වහන්සේගේ පැන්වලදන තියෙන කලේ පුරුවල වතුර හාන්දුුර ද්ද වතුර කල ගෙනකුටට. මනුසය වතුරු ඉල්ලගෙනවා. ඒ මනුස්සයට වතුර දෙන්න කලේ ගන්නකොට වතුර නැති වුුණා. උනන්සේ දිවසින් බැලවා භාවනා බලින්. මේ මනුසය මැරුණට පස නිරේයන්නේ. කිව්වා කලබල වෙන්නපා තියෙන වතුර නැති වනාාකිවා. තමන්ට තියනදේ තමන්ගේ කරමයට නැතිවෙනකට කියනවා මනුස්ස ප්‍රේතකයන මනුස්ස ප්‍රේත කන කරමය ප්‍රබල බවත් දැම්ම පේනවා ඉතින් අර වතුර කාලයේ හින්ඳීච්චන නිසා අරරාතන් වන් සිකිුව ඔයාගේ කර්මය ප්‍රබලයි ඔයාකින් නිදහස්සෙන් ඔය නිරේ යන්නේඉන්නේ කෝමතු සාමිනිමන් නිදහස්සයන්නේ මහනවෙන්නකයෝ ය එත්තට මර වතුර නැතිවනි එක දකල බයවෙලා මහන වනා මහන වනට වැද්දික් න මහන වනේ ඔක දව කීපැත් යුට අමදකයි මෙහට ඉන්දබෑ මෙය කාම්දුරන් වහන් සිටි ගීල්ල කිව්වා නය කාමුදුරන් වවන්සේට ස්ොහමිණී මට ඉන්න බෑ මං යනවා මට සිවුරේ ඉඩ බැ ඊට පස කිව්වා යන්ඩ කලින් වැඩක් කරන්න පුළුවන් හිට පස්ස කිව පුළුවන් ඔය දෙ සාමනේර නමක්නේ. ඔයා පුළුවන් තරන් අමු ගස් කපලා අමු දරගොඩක් මෙතර ගන්න කොලිසාල දරගොඩක් දවසෙම. තුටු දවශ මෙයා අමු ලීගෙන ගෙන ගොඩක් ගැහෝ. පුළුවන් තරම් වතුරහින්නකිව එකට වතුර ස්සා. ඉරසිකෝ ඔයා මැරිල යන නිරේ නිරෙයිම් මම දැන් ගන්නවා කිවා අබෑ ඇටේක තරන් ගිනි පුරා අබෑ ඇටයක් තර. කෙර උන්වහන්සේ ඉරිදිීෙන් මහපොළො ඇතුට අතදාලා අර නිරෙන් අබ ඇටයක් තර ගිනි පුපුරක් කරන් දැම්මරමේ දරගොඩට අලු වනා අරයාගේ ඇස් දෙක ඉස්රාපිට. ඉට පස්ස මෙ රහතන් වහන්සේ දේශනා කරනවා. ඔය අබෑ හටයක් වගේ ගිනි පුරක් කිේවා මහාමරක් තරම් ගින්දර උඹේනගල් බලා ගැන්නකෝ අන්න ඇහට පෙනුණ සිරිපාල්ලක් නම්බ මට යන්න දෙන්න එපා ගෙදරකය භාවනා කළක් නින්ද යනවට වතුර ඇල්ලෙක බැහැල සක්මන් කරනවා විදුරුවලින් දරනවා හදාගෙන ඒ දරනුව වතුරය බල ඔලු විතියාගෙන සක්මන් කරනව නඉන්දයයි කියලා රහතන් වහන්සෙන ම බව්ට පත් වනා. නිරේ අන්න තිබ්බෙක් කියෙනටත් ජීවිතය වෙනස් කරගන්න පුළුවන් වුණද බැරි වුනාද. නිරේ යනවා කෙන නිත්‍යයි ජනිත්‍යයිද අන්‍යයි. ඔය තරම් පව් ඔයාල ගැත්තිෙන් වෙලා නෑ ඔයාලගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් අලුත් මාවතකට ගඩ පොළුවන්. ඉතින් ඒ නිසා මේ පින්කමට සමගාමිව යසෝදරා මහරහත් තරණින් වහන්සේගේ ප්‍රතිමාවකු නිර්මාණය කළ ඒ ගැනවචනයක් කියන්නම්. යසෝදරා මහරහත් තරණන්වහේ තම මේ තුංලෝකේම පරම පවිත්තර ස්තරීරත්නය. ඉච්චරම පරම පවිත්‍රයි. එතුමියගේ සංසාරයටම තිබ්බා විශ්මිත නෙත්යුගලක්. සංසාරයෙන්ම පෝසණය විච්ච විශ්මිත නැත්යුගලක් තිබ්බා. මොකදද නැත්‍යුග ලැස් දෙක බඹසරයි පතිවෘතාවයි. අසංකී හතරකුත් කල්ප ලක්ෂයක් කසාද බඳින්ට කලින් චරිතනසාගරනෑ. කසාද බඳින්ට ගලින් යන්කිසි කාන්තාවක්. ය ගෑන් ලමේ නරක වැඩක් කරනට මොකක් හරි කවදවත් ය සෝදරාව එක් කරලා නෑ අසංකීය අතරකුත් කල් පලක්සය. ඔය සෝදර උත්තමාවිට කවරවාරි මෙහෙම වඳනකුට කාන්තාව එයාගේ ජීවිතයේ දහස්ක නම් පෞගෙවිලානවා. උච්චරානු භාව. කසාද බඳනකල් ජීවිතය නසාගරනෑ කවදාව අනිත් එකතමයි කසාද බැන්දර පස්ස තවන්ගේ මනුස්්‍ය යිද්දන් වෙන මිනිස්සුත් එකක් ඉඳල නෑ අසංකයේ හතරකුත් කල්පලක්ෂය. එක ජීවිතයේ දෙකක් නෙවේ තුනක් නෙවි. පේවවී ඇවිල්ලා බඹසරටයි පතිවරතාවටයි. හිනිසා ඇ වගේ කෙනෙක් සුදුසුම බෝධි සත්යකුට මිසක්ක වෙන මනුස්්‍යයකුට සුදුසුනෑ මනුස්්‍යය කිය අ සෝදරා දිහා රාගසිතකින් බැලුවොත් හිස් පුපුරයි කියනවා. ඒ උත්තමාාවිය ධනයබෙද පිින්ඩපාත වරිනකොට දානෙ බෙදන මනුස්සයෙක්වත් මෝන දිහබල්ලනෑකය. බිම්බලාගෙන කියෙනවා පිරිමි පවා දම්බෙදන්නේ. කාන්තාව පවා දම්බෙදන්නේ බිම්බලාගෙන ගනවා. ඒ රස්සනට තියෙන සඳක්වාගේ රැත්වහිදෙන මෝන? ුන්ට බල නමාරු කියනවා ඒ උත්තමාවය දුරින් වඩිනකුට දැනන සැනසිල්ල ඒ උත්තමාවය දම් පිළිගෙන ගියාට පත්සු දැනින සැනසිල්ල කොච්චරද කියනවන දම්බෙදපු මිනිස්සු භාජන බිමතියලා ඒ උත්තමාවය හිටගෙන හිටපු තැනින් පස්සරගෙන මෙහෙම නල්ලෙ තිලක තියෙනවා කියනවා බුද්ධ කාලෙ ය සෝදරා මෞදත්්තමාාවී. පෙරුම්පුරණ සංසාරී තමන්ගේ ඇස් දෙකවන් දරුවෝ දෙන්න දන්දෙද්ද සාදු සාදු කියල අනුමෝදංවෙච්ච බිරිඳ වෙලා ඇ ඉපදිල තින කූට වාරගන්න. ඇයට පේනවකි නො කල්පා අසංකෙයියක් ය සෝදර උත්තමාවයට. එක කල්පයකට දරුව දෙ ගානි දුවන්න. දරුව දෙන්න ගානේ දන්දීල තියෙනවා අසංකේය තමම් බිරිඳවෙලා දන්දීලා මහාබෝධි සත්වයෝ එහෙම එක කල්පයකට එක ජීවිතයක් දන්දුවන්නත් තමම්ම බිරිඳ වෙලා බෝධිසත්ත්වයන්ගෙන් දානයට දීලා අසංකීයවාරය ඒ කවදාවත් මේ මිනිියමට මෙහෙම කරනවාද කියල හිතිලනෑ දන් දෙනකුටම හිතිල තියෙනවා කියනවා. මගේ සැමියා යමක් පතනෝදේ ප්‍රාර්ථනා විෂ්ටවේවාක. බුදුරජාණන් වහන්සේ බුදු බව පැතිීමට දෙවැනි වෙනවා යසෝදරා ස්වාමයාගේ බුදු බවට ආසිරහද කරපුේවා. අපි වෙනුවෙන් ඉක්මනට බුදුගෙනෙක් පහළ කරවරඩ ඒ පාරමිතාවම් පුරුවන්ට දානවස්තුවක් වුණා යසෝදර. නගර වාසන්ට ලෝකවාන්සින්ට දන්දෙද්ද ඒ ධනවව යසෝදර. තමන් ධනට අරගෙන ගිහිල්ල සමහරෙලවට දානෙට ඉල්ලන්නේ මේ බිරිඳ දෙන්න මට කියලා යකික්ඇවිල්ලා. බෝජිසත්තුව බිරිඳ දන්දෙද්දී බෝජිසත්තු ඉස්සරහ පිටම අර යකා බිනිඳ වැරං චරචරගල අපලතියෙනන යකාගේ දත්පාරක් දත්පාරක්ගානේ මගේ සැමියා බුදේවා කියල ප්‍රාර්ථනා කලදය. සාමාහර මිනිස්සු ගෙනීලතිනි දාසකමට එතුටයි වලං හෝදත් දිහෝදන වළඳක් වළඳක්ගානේ තමන්ගේ ස්වාමියස් බුදුවේවා කියල පාර්ථනා කලතිය. ඔසංකයවාරගාන ස්වාමියයා තපසට අද්දි තමම් පලවැල්නෙලාගෙන ගේ නොලති නොව ආත්ම භාව සංකීගානම්. සමහට ස්වාමිය භාවනා කරනවා බිරිද පලවැල් ඇරගනෙනවා. කොටියෙක් භාවනා කරන තාපසයක් ගැඟට පණින්ට හදනෝ. එතුට කොටිය කුරුමානගල්ල පයිනකොටම දුරයින්ද ලැරගනෙන මේ පළතුරු කූඩි විසි අ කල්ලා බෝධිසත්වේ කොටියයි අතරට පැනලා. තමන්ගේ ස්වාමියාවනින් තමන් කොටියට බිලිවෙලා තියෙනවා ආත්මභව අ සංකයගන්න. ස්යාමිය නොකරපු වැරදිවට අහුවෙලා රජයෙන් දඩුවන් දෙෙද්දී. මගේින් ස්වාමියන් බේරන්්ඩ කෙළ ඉල්ලද්දී එනම් මෙයා වෙනුවට තව කෙනෙක් හිරගිට දාන්න ඕන කියද්දි. තමන් ඉරගෙට ගහිල්ලා ස්වාමිය ඔෝ බේරලතින ආත්මභව අසංකීගාන. ඔය යසෝදර උත්තමා විට කවුරරි වැන්දොත් පෞද්ස්ගානංක වෙනවා. ඊර් පස තමන්ගේ ස්වාමියය නොකරපු වැරද්දට අහුවෙලා ඉන්දිීද්දිී තමන්ගේ කනකර ඔක්කොම ගලවල පොට්ටනයක් බැඳලා. අර ගෙනියෙන හොරුන්ට දීල්ල ස්වාමයා ඇදගනෑ විල්ල තියෙනවා. ජීවිත ආත්භාල ආසංකේය. ඒවාගේ උත්තමයාාවයක්ක්ගේ ප්‍රතිමාවක් නිර්මාණය කලා කියන්නේ මේකට මුල්ලවෙච්ච පින්වතුවන්ගේ ජීවිතේ යිතිහාසක සංසිද්ධිය යිතිහාසක සංසිද්ධිය කවුරුහරි කාන්තාවක් යසෝදරාවට වැඳල නැත්තා එයා ස්ත්‍රීභාවේ පවිත්‍රභාවට වැදලනෑ ජීවිතය. ති පවිත්‍ර භාවයක් එන්නේ කොහෙන්ද ඒ පින රැස් කර කරන ඇත්තා කවදහරි කෙනෙක් යසෝදරාවන්ට කවුරු හරි කාන්තාව මල් බුදලන ඇත්තා සුවඳ බුදලන ඇත්තා එතුමියළඟ ධනගහලන ඇත්තා ස්ත්‍රී භවයේ පිවිතුරු බවට ඇලා වැදලනෑ කරු කොලනෑ සක්කාර කරලනෑ මීලෝකී උතුම් කාන්තාවන් එකතුවෙල ඒ ගුණෙන් සෑයක් හදුවොත්තය ගුණ බලේ ඒ සැයි සිලුමින කොත තමයි යසෝ දරා. මෙච්චරානු බාලම්ප. ඒ උත්තමාවයගේ ගුණකඳ මෙච්චරයි කියල කියන්න බ. පෙරුම්පුරණ සංසාරයේ ස්වාමියය කිවෝත්ේ මේ සුඳුරී මම් බඹසර රකින්ඩ ආසයිකය එකක්ක ඇඳේ ඉන්නවා මහත්තයගේ ඇඟට අතු තියන්නඇතු එහිම ඉඳල තියෙනවා අවුරුදු හස්සී එකට ඉඳල තියෙනවා එකක්ක ඇන්දී ලස්සන කුමාරයයි ලස්සන කුමාරී ඇඟටවත් අතු තියන්න ඇතු ඉඳල තියෙනවා බඹසර රකමින් ආවත් භව අසන් කියගන ආත් භවවාසං කියග කියන්නේ යසෝදරාවගේ සංසාරී කාම පෙරේතකම කියනක නෑ එ යසෝදරාවගේ ඒ පෙරේතකන්නේ පිවිතුරු බරමයිතේ ය ඉක්මනින් අරහත්වෙයට පත්තෝන. ඇල් සුදුසු බෝධිසත්වයෙන් විතර කවදාවත් මගේ නෝන මං යාලුවන කෙන මං බන්ඳින කෙන යසෝදරාවක් වේ වකිල පතන්න එපා. ඒ පතන් එපා කැන එක සැබෑ ප්‍රාථන වන්නේ ඒ යසෝදරාවක් වගේ බිරිඳක් ලැබෙන බෝධිසත්වයෙක් වගේ කෙනකුට බලන්න තමන් බෝධිසත්ව ගුණ තියෙනවදක බෝධි සත්වයෙක් වගේෙන යංකිසි කෙනෙකුට ලැබේන්නේ එයා යසෝදරවක් වගේ වඩව එච්සරයි පැහැදිරේද ඉති ඒ නිසා පංවතුන යසෝදරාවයි මහා බෝධිසත්වේ කිරී ඉදියයි වගේ මුහෝ වෙලාම යනවා මුහ වෙනවා ඒ ජීවිත දෙක මුහුවෙනවා කිී දයි වගේ. ඉති ඒ පරමු පවිත්‍ර උත්තම ස්ත්‍රීරාත්නය මහා රහත් භවයට පත් වෙලා මේ ලෝක ධාතුුව සෙල්ලවෙන තරන් නිරිධි ප්‍රාතිහාරි පාලා. රජගානුවර මහා ස්තූපයක් කල්ල තිෙන ය සෝදරමා ස්තූපය අදේ ස්තූපෙන් අටපුන්වත් නෑ එනමු මේ ලක්දිවර උඩු පිල්ලාන කඩුවල පැත්තිතියෙන උඩු පිළ කියර එහි තියෙනවා මෙහිනි ආරාමයක් අනගාරිකා සොපෝ එහි තියෙනෝ ය සෝදරාමාශය ඉ මේ යසෝද්දරා උත්තමා වීගේ ගුණකඳ කවුරඩි පිම්බල ඇති කාට කාටහරි දෙ අරක ඉතාලන්න නෝනගැනෙ ඊමේල් එකක්ේවල ති පස්සමදේ නෝනම් පින්ගමකද මොුණ ගැහුුණ ඇ කතුූලික කෙනෙ යසෝදරා උත්තමා වී ගැෙන බණ හාලා තවසකි රූපය හොයාගෙන පින්තුරයක් හදල් හිටි පහන පත්තු කළ වැඳලා එයා හැමදාම කෑම කනකුට වතුරත්ක් වයින් බොනුව ඒ වයිම් බොනුව ඒගෙදර සුරාව කියන එක තහනන්දය නෙවෙයි නමුත් පිවතුන අර යසෝදරාවට පහන තිබ්බ දවසේ රාත්තරී සුදු ඇඳගත්ත කෙන කයාට කියලා බාහි බොන්්ඩාක හීනය මෙය නැගිට ගානක් නෑ කලින් විදිහටම මේ කෑම මේ සේ අදලාර කලින් විදිහටම තියද දැ මෙය කෑම කනගම මේ කෝපය අල්ල නව අල් ලබොන්න අඳන අපපිරිය වමන යන්නේ නම් දැන් අවුරුදු තුනක් කැබොන්නේ ය සෝදර උත්තමාවියට හිතයේ ඇතිවිච්ච පැහැදීමේ අන්‍යාගමික කෙනෙ එක හිත සුවපත්කර. කාාන්තාවන්ගේ රෝගල් ගොඩාක් නැතිවල නො මේ උස්තමාවට වැදගම. කෙල්ලන්ගේ ජීවිතවලට පුද්දු මාසිර්වාදයක් එෙනවා මේ උත්තමාාවට වැදටම්. යංකිසි දුවෙක් වැඩිමමාල් වෙලා ලොකුළමෙක් වෙලා ඒ කෙල්ලගේ ඇතිංකි හදනකි ඒ උත්සවට හදන කිරිබත් කැවිලි ඒ ළම අතින් මේ උත්තමාාවයට පූජා කරවලා ජීවිතය බාරකොලො එකල්ල ජීවිතයට මාරිසිරුවාදය. පත්තිකුලේට යන යන්කිසි කතා යසෝදර උත්තමාාවයට මලින් පහනින් පුදලාආසිරවාද ගත්තොත් ඒ ජීවිතයට මාසිරවාදය. ඕ නැතිවි අති්බි මිනිස්සු අතරින් අද මේ පන්සලේ වෙහෙරේ යසෝදර විහාරයක් හැදුවෝ. අර්ණම ලස්සන ප්‍රතිමාවක් හැදුව. මේ ගමේ පින්වන්ත කෙල්ලු ඉන්නවන පින්වන්ත කතුන් එන්නවන උත්තමාාවිය ග්‍යාසනය මල්ලිස් වෙන්නේ නමුත්තු යුත්තමාාවී වැඩින්න තැන ආසනය මල් නැතිවුුණු එකින් තේර නමී ගමි පෙන්වන්තයි අඩුෂය හිද එනිසා ඔයාලගේ ජීවිතය දූලගේ විභාගවලදී විශේෂ කටයුතුවලදී ඇවිල්ල මේ උත්තමාවයට මඳින්ය සුෝදරඋත්තමාට වන්දින පොතක්වො තියෙන මහම වනාවේ සතතියක් ක්‍රියා කරන හැටිතියෙන ඔයාගේ ජීත දුකක් ඇතුවුණක් මට දුක කියන්න කෙනෙක් නෑ කියල කෙල්ල අරියට වෙල පෙනවන්නේ මේ උත්්‍රමාවියළඟට එන්න එතුම් ඒ උත්තමාවේ ගුණ කදම්බි විසිරී පැතිරල්ල තිය නො මේ විශ්වය පුරා ඔලට ලොකූ ආසිරවාල් දෙයක් වේ ලොකූ ආසිර්වාාදයක්කයි ඔයාලගේ ජීවිතවල ගින්දර් නෙවේ මේ කටන පින්කමට සමගාමිව පුද්දුම පින්කමක් මේ කරලති ඇබැයිතින් මේ ළමයියට මේ බණහන්න නොලැබුණාන මොක වත්නෑමේෝ ධර්මය හැසීම නිසාමයි එනිසා මද මේ ධර්මධානයත් රූපෝහනයෙන් විකාශනය කර ලක්ෂ සංකයතු පිරිසකට හඬු සලක්සන මේ ළමයි ගිජීවිත මේ වෙනස් කළේ ධර්මය නිසා ඔයාලගේ ගමට යසෝදරා උත්තමාගේ වැඩියේ කවුරහරි බණක්කාවනනිසාක්. ඒ නිසා දුවේ පුතේ අම්මේතාත්තේ බනක්කාන්න. ස්්‍රද්ධහ රූපෝහනි ලක්විරු ගුවන් විදිලීට අදාළ YouTubeුී් චනල් තියෙනවා බණටි එකක් කාන්න හැබැයි බණවිදියට කුණු හරප ඕප දූප දේශපාලන කතා එවාහන් දෙපා. තෙරුවන් ගැන පැහැදෙන ආන්සිේ රකට හිතෙන ප්‍රශ්න විසඳගන්න පුළුවන් වෙන නිවනට කැඳවන්න එවෙනි දහමක් අහන්න වලග ජීවිතය සූපත්වේ. කටින මහපින්කම යානු බහව බලේ තුනුරුවන් ආශිරවාදී යසෝදර මහෝත්තමාවිය ග්‍යයාාුණු බහව ගුණ තේජසේ ඔබට සිෙත්වේවා. දුක් දුරුවේවා සියලු යහපත හැලසේවා මේ රෙස් කරගන්න පිින්බලින් සංසාාරදුකෙන් නිදහස් වෙන්ඩ පාසනාව ලැබීවා. ඉතිං අපි පින් අනුමෝදන් කරමු සියලු දෙවිදවතවන් වහන්සේල්ලාට සියලු බ්‍රහ්ම රාජවරු පින් අනුමෝදන් වේවා සක්්දිවිදාානූ පින් අනුමෝදන් වීවා විස්කන්දිවිියූ පින් අනුමෝදැන් වීවා. දතරාශ්ට විරුු විරූපාගෂ වයිශ්‍රවණ කෙන සතරවරන් දෙවියෝපින් අනුමෝදැන් වේවා. ආල්ලවක සෙම්පදිතුුන් ඇතුළු තිස්සටක් සෙම්පති දෙවියෝපින් අනුමෝදන් වේවා. ඒවාගේ මේ ප්‍රදේශභාර කතරගම කන්ද කුමාර දිවිරාජ්‍යය පිරිවර සහිතෝපින් අනුමෝදැන් වේවා. සුමන සබන් දෙවියන් විශ්ුණු දෙවියන් විභීෂන දෙවියන් දැඩිමුදායිජනායක ගම්භාරපත්තිනයාදිී. නානා නම්මැති නානා ගෝත්‍රැති දෙවරු දෙවුල් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. නාලෝ නාග පිරිස පින් අනුමෝදන් වේවා. මේ වෙහෙරට අධිගෘහිත දේවතාවෝ පින් අනුමෝදන් වඒවා. ගස්ගල් වන පරුවත ජල තතාක භූම්‍යාස්ත දීවතාවෝ. විිෂ්ටකාමේ දෙවියෝ පින් අනුමෝදැන් වේවා. මේ පිම් අනුමෝදංුව සුවපත්වන දෙවතාවෝ මේ සියලු දෙනා ආරක්ෂ කරත්වා. ඒවාගේම මිය පරලෝ කිය ඥාතෙන්ට පින් අනුමෝදන් කරමු මේ විහාරය පරණ විහාරයක් මේ විහාරය ඉඳලා අපවත්වී වදාළ යංකි ස්තෙරුන් වහන්සේලා වෙද්දේ සියලූම සඟරුවනට මේ පින් අනු මෝදන්වේවා. ධර්මස්්‍රවනයට පැමිණිම මේ චූටි දල පුතාල්ල දරුණ දූල පුතාල අම්මල තාතල වැඩීට ඇවේ අලස් සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ පින්කම සංවිධානය කරන්න නන්න අවිරෙන් සහ සම්බන්ධ වන්න සියලු දෙනාට පින්සිිද වේවා. කාහිත ස්වීින් සූපත්වේවා මානසක සවින් සූපත්වේවා. ලෙඩ අත්දුකක් කරදරයක් පීඩාාවක්කින්සාාවක් උපදදරවයක් නොවේවා. උතුන් චතුරවාරය සතති ධර්මය අවබෝධ කරගඩ ගෝරතර සංසාරයෙන් නිදහන් සවෙන්ඩ මේ සියලු පින් හේතුවාසනාම වේවා.